Pelimal with Peshala and Denuvan. ලෝකේ පොංගුවනේ ඉන්න වැද්දෝ පවා يعني සිංහල දන්නේ රටවල පවා සෙන්සස් ආද්දේ 10ට මොකද බලන්නේ බෙලිමල් ඒ කියන්නේ දැන් මේක මේක දැන් අර මේ ලැන්ග්වේජස් මේ වෙනස් කරගන්න පුළුවන් සීන් එකක් තියෙනවානේ එතකොට මේක ටීවී එකේ ඒගොල්ලන්ගේ ඉරටේ දැම්මම එතකොට ඒගොල්ලන්ගේ භාෂාව හරි කොහමද චයිනීස් වලින් කියන්නේ දැන් ඔයා කියනවා චීන භාෂාවෙන් දැන් මේ ඔන්න දැන් මම කතා කරනවා ඔව් අපි කට්ටිය කොච්චිකෝ මකෝසිකෝ අපි මේ කරලා මේ හරි කන්නඩ කන්නඩ දැන් කර්ණාටක පැත්තේ යන්න කුණ්ඩු ගින්න ආන්නු ගින්න කන්න කන්න ලංකාවේ ජනප්‍රියතම වැඩසටහන ස්ථාන බෙලිමල් එන්න කන්නඩ කන්න අන්න කන්න කන්න කුණ්ඩු දෙනුවන් පේසලා අන්න හරි නේ ඒක අන්න එහෙම තමයි යන්නේ සෙන්සුවාද උදේනට මිනිස්සු බලාපොරොත්තු වෙන රිලැක්ස් එකේ ඉන්න ඕනේ කියලානේ. ඔව්. හරි. ඔයා ඔයා සුපිරිම දෙන්නේ ගෙන්න. ගෙන්න. මම නම් ඉතින් මෙහෙමයි. ගෙන්න. ඔයාට ඔයාට මම මේ ඔයාට ඔයා ඔයා කැමති ගේන්නද මං කැමති ගේන්නද? ආ ඔයා මං කැමති කෙනෙක් කි. කොයි පැත්තෙන්ද ඕනේ? ඔයාට රජ රටින්ද? වයමින්ද? එහෙම නැත්තම් කොහෙන්ද ඕනේ? කොයින්ද? මම රජ රට කැමතියි දන්නවද? හේතුව ඉතින් අපේ රෞබෙන්දි රාජ්‍ය අපේ සිංහල රාජධානි වල තියෙන ගැම්ම තියෙන්නේ කොහෙද අනුරාධපුරේ එතකොට ඔයාට ඔයාට ඕනේ ඒ අනුරාධපුරේ වුණාට පෙනුම තියෙන්න ඕනේ නිකන් හින්දි නිලියෙක් වගේ ආ හින්දි නිලියෙක් වගේ පෙනුම තියෙන්න ඕනේ එහෙනම් ඉතින් එක්කෙනා ඉන්නේ කවුද මේ තමයි උදයන්ති කුලතුංග අපි සාදු මේ ගෞරවයෙන් පිළිගන්නවා බෙලිමල් වේනිගාවට කොහොමද ලංකාවේ බිහිවුණු දක්ෂම දක්ෂ සුරූපී නිලියක් නේ සම්මාන කීප වතාවක් මම හිත සම්මානට පාත්‍ර වුණා ළඟ පාපු හැම චරිතයකම සාධාරණයක් ඉටි කරපු දයන්ති කියලා කියන්නේ ආ ඉතින් රටේ සම්පත ඔව් ඒ කියන්නේ වැඩි ඕනේ නැ මෙයා මියුසික් වීඩියෝ එකට ළඟ පැවුත් ඒකත් ට්‍රෙන්ඩින්ග් වත් අපි එන මේ ළඟකදී මෙයා එහෙම ගෙන්නලා දීප එකක් ගන්න එක අපි කවුරුද යන්නේ මෙයාගේ පාළුවට ගෙන්නමු ඔව් ඔව් වදන ගන්න ඔව් ඔවා කතා ඔවා කතා හරි ළඟද වීඩියෝ එක කරා නේද ඔව් හරිද නම කියන්නද ඔවා නිලාන් හෙට්ටිය නිලාන් හෙට්ටිය අදාරක් නම කියනවා අද වන්න ලක්ෂණ Super, 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 super.
गीत देखा कर लेती है अंतिम मोदी गीत करे प्रगीत पेरेरा ऐसे कोटे लिवे हर्षन के खेला में पौड़ी माल्ली के ने कौर दो विषय देखा क्यों था द पौड़ी विषय देखा क्या मगे वाले पौड़ी किने कर देने मगे वाले ये देना मैं पौड़ी नमँ ये वाला पालेन सिंधु मिये देना हम सदा एक कौर दो पहाक की रहती है मिये देना हम सदा मिये देने के लिए විසිරගින් පහක් අඩු කරාම කීයද? විසිරගින් පහක් අඩු කරාම කීයද? ආ කීයද? කීයද කියන්නේ? 10 17යි නේ? 17යි. 17 දී මියේ දෙන්නේ හිතන්නේ ඒකයි පොඩි කියලා පොඩි කියලා. ජීවත් වෙන කාලේනේ. ආ කියමු. අර අර මයික් එකයි. හරි මයික් එක ගන්න. නංගිල ඔක්කොම ෆීල් කරන්න මේක. ෆීල් කරන්න. පෙරදා සිත මගේ හඬවා වින්දී ඔබ ආයේ නොඑනා तनुने उब मागे आदरे तनिकला किया पतुवा उबे सतुट समदा निदुकिन उब इन्न कियला लबुने दुक वेदना मट लंकला होया वेदना में तरम काट वंदे नेपा मत बवेलन वेला सन से मु हम वेला तुम आदरे ओया ममा केरन मवेन कला मिया देनम सता ओपे आदरे पादा मगे जीविते म आदरे कले ओया मिया देनम सता ओपे आदरे पादा मगे जीविते म आदरे कले ओया කමෙන්ට් එක දෙනවනේ වා නියමට. වයින් අධික ගුරුකේ දැම්මන හරි කීර්ති පැස්කල් මාත් මේ වයින් කරා. එතුම් තවුන. ඔව්. නේද? ඔයගේ ගැටේ ගහකට තවුන පොඩ්ඩක්. තවුන හඳ හඳ තව උස් පහත් දේ. උස් පහත්. ෆේෂල් කොහොමද අන්න? දැක්කනේ ෆේෂල් කියන්නේ කාන්තා සහෝදරත්වය කියන්නේ. සහෝදරත්වය කියන්නේ නැද්ද? ඔව් මම ගැලවුණා. පිරිමින්ට මනමාලියෙන් අඳන්න පුළුවන් අපිට ගැටේ ගහ. නැද්ද? හරි මේ. ඔව්.
තවුන ගායක නාව පළපුරේ නිලාන් හෙට්ටියා වච්චි වගේ තව නවකලු සෝරි තවුන පළපුරේ දක්ෂ ගායකයන්ගෙන් කාටද වැඩිපුරම කැමති මේ දවස්වල මේ මං හිතන්නේ ගොඩක්ම මියුසිකල් ෂෝස් වල එහෙම හරිම ජනප්‍රියයි නිලාන් ඉතින් මේ දවස්වල නිලාන්ට කැමති मम सारे मालिफोन अलग वहाँ के देवनी ने मेरे तीन लास्टन गर्ल्स तो क्या मिलती हैं माँ हरी आस है मेरे लास्टन आए वहाँ लास्टन किन्हें किला वहाँ लास्टन है वैसे कोल्लन क्या नहीं वहाँ के कोल्लन कोल्लन देवनी ने मिंग हाँ लास्टन है जो माँगे दिया बाल अंधेरा माँगे था नहीं 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 देवनी ने मैं උදයන්ති වැඩිම දක්ෂ මන්දන පොල් ගන්න අම්මා පොල් ගෑමේ තරගේ හැමදාම තුනක් ඔය කනේ පොල් ගෑමේ තරගේ තුවාල් නා ගිය අවුරුද්ද නම් මේ පෙරදුනා මේ අවුරුද්ද දෙන්නද නෑ නෑ මේ අවුරුද්ද මේ අවුරුද්ද අත තුවාල් වුණා නේ අවුරුද්ද දෙක තුනක් මෙයා පොල් මෙයා වගේ පොල් ගන්න බෑ කාටවත් නේද කොහොමද අපරාද අපිට පොල් ගාලා තිනවද කාලේ නා අම්මට උදව් කළා තිනවද අනිවාර්ය පත්තල කොහේ හරි පත්තල නායකංග නායකංග අපි පොඩි බ්‍රේක් එකකට ගිහින් මෙච්චර ලස්සන දෙන්නේක් ඉන්නකොට බ්‍රේක් එකක් නොගෙන හිටියොත් උදයන්තිගේ මොන චරිතයකද වැඩියම කැමති මම උදයන්ති කවිම කැමති උදයන්තිලා අර කරේ වැද්දුන්ගේ එක වැද්දකෙන් මතකද ඔයාලට සම්මානේ හම්බුනා එකට වැද්දි කුලෝ නේද නෑ නෑ රිදීට්ටම් කරේ වෙන රී يعني ඒ භාෂාව කතා කරන එක මෙයාට වරුදුනේ බං අනුරාධපුරේ අනුරාධපුරේ පොඩි කාලේ ඉඳිය කියලා මෙයා අනුරාධපුරේ මිනිස්සු දාන්න එපා නෑ නෑ මෙයා පොඩි කාලේ නේ ඔයා අවුරුදු ගිය ඉස්කෝලේ ගියත් එනේ ඔව් මම ඒ ලෙවල් කරා ඔලෝ මගේ පොඩි කාලේ මම ගමේ කියනකොට කැමති වගේ අම්මගේ ගම අනුරාධපුරේ තාත්තා ගම්පහ තාත්තා නැති නිසා දැන් ගමේ තමයි ජීවත් වෙන්නේ ඉතින් ඒ හොඳයි ගමයි නගරයයි දැන් එහෙම ඉන්නකන මම ආසයි දැන් මික්සලා තියෙනවා ඔව් ඔය බය වෙලා වගේ ඉන්නේ නිකන් අපහසුතාවයට පත් වෙලා වගේ ඉන්නේ මේව තමයි නේ ප්‍රෝග්‍රෑම් වලට ආවම් පොඩ්ඩක් ඉන්නේ යන් හැටි මගේ බය නැතු ඉන්නේ උදයන් අපි ඉන්නවනේ මම බයයි මොන හරි දයක් තිබුත් මම ඉන්න බෙදී ඔයා බයන්නේ නැව බෙල්ල බං බෙන්දලා ගියේ දවුවෙක් නම් ගහනවා ගහනවා මේ ළමෙක් වගේ නම් ගහනවා ගහනවා කොහොමද නෝ කනප් නේද ගහනදි පෙන්නන්න පෙච්ච අවුරුදු 9ක් ඉස්කෝලේ යන කාලේ අවුරුදු 9ක් කියලා කියන්නේ මගේ අම්මේ 3 වසරින් මගේ පටන් ගන්න නේ 4 වසරේ නෑ ඒ ලෙවල්ස් වලයි පවුලට වයිසිනි හා මේ මේ අන්න ආච්චි අම්මේ ඇයි ආච්චි අම්මේ හැමදාම බෙලි මල්ලියක මම බලන්නේ ටෙලිවිෂන් එකේ හා එහෙමද අද අපේ පුතා ගහන්න මේ මට හිතුණා විෂක් කාලම වැඩසටහන ආච්චි බබුගේ ගෙඩියක් දෝ ඉන්න දුකුව ගම්න්නේ මේ ඉඳන් මේ මේ හැසක ලොක්කරක් කරන්නේ ඇයි ම
සිංදුලේ මැවෙන්න මැවෙන්න කියලා කියනවනේ ආච්චි කියන්නේ ලබන ආත්මය මුලේ ඉඳන් හදන්න එපයි බං වඩාගෙන මට තේරෙන්නේ අවුලද නැහැ ආච්චි ගෙදරද කියන්නේ මම මෙතෙන්ට එල්ල කියන්නේ ඕක අපි මොලව බලාගන්න බලාගෙන ඕක හිත හොඳ හොළුවා ආත තෙල් දේ බැලඟ ආච්චි වෙලාවක් හම්බුනොත් උණුවතු දෙන්නා ගන්න නෑ හරි එතන මේ නිලා මට කියන්න බලන්න ඔයා ඔයා සංගීත කණ්ඩායම හිටියේ නේද තාම ඉන්නවා ඕකේ ඔයා අයින් වුණා නේද නෑ දැන් ඉන්න කියන්නේ මේ අග්‍ර සංගීත කණ්ඩායම ඉන්නවා තාම මේකෙන් යනවද අනේ මන්ද කියන්න බැහැ නේ තමන්ගි කියලා මොනවා වේද තමන් යන්න හිතාගෙන නැහැ ඒ කියන්නේ එකකවත් මේ අයින් වෙනවා කියලා හිතාගෙන නැමේ කලින් හිතාගෙන මේ ආවේ යන්න උනා යන්න ඔව් කලින් තේ වල මම එකකින්වත් යනවා කියලා හිතාගෙන නැමේ හිටියේ නමුත් යන්න උනා ඒ නිසා ඉතින් කියන්න බෑ අපි දන්නේ නැහැ ඒවා සින්දුවක් අහමුද අහමුද මොකද කරන්නේ සින්දුවක් අහමු හරි සින්දුවක් प्रसिद्ध वेदिका वे अद जनप्रिय तलेम तीन गीत गुडाकाय कमती कुहम स्टेज मेदात्वाड शोस् गुडा कम तीन हेतु विविध गीत අතිශය ජනප්‍රිය වුණා කියන්නේ මිලියන ගණන් ට්‍රෙන්ඩින් ඇවිල්ලා ඉතින් ඊට පස්සේ ඉලග එක දාන කොට අනිවාර්යෙන්ම ඉතින් ඒ ළඟින් අන එකක් දාන්න ඕන අනිවාර්යෙන් කියන්නේ අපි බර මම පෞද්ගලිකව හිතන දේ අර මේ රැලි වෙනස් කරගෙන මම මෙහෙම වෙන වෙන එහෙම එක්කම මම එල එල යන රැල්ලට ගියාම ඉතින් ෂේප් ඉතින් අපිට ෂෝස් එනවා නා දාන සින්දු මිලියන ගණන් බලනවා නා පර්සනලි මම හරි කැමති ඔයාව දැන් අන්තිම කිව්ව සින්දුවට බොහොම ස්තුතියි බොහොම ස්තුතියි අන උදෙන් අප කාලයක් තිනවනේ දැන් 2000 කීනන්ද අපි? හරි 2006 ඉඳන් 2019.
මේ ආපු කාල සීමාව තුල තමන්ට ලැබිච්ච වැඩ ඒ නාට්‍යද මෙගා පීවී ඩ්‍රාමා ඔක්කොම විතර කරලා තියෙනවා. ඉතින් ගියාම වීකෙන්ඩ් ඩ්‍රාමාස් මේ හැම ෆිල්ම් මේ වලින් ගත්තාන් පස්සේ ඔයාට සතුට අතෘප්තිමත් දාපු ගමන සහ වට ලැබිච්ච වැඩ ගැන. ආ ඉතාලා. දාම තෘප්තිමත්. කියන්නේ අතෘප්තිමත්. ඒ ඔයා හිතනවද කියන්නේ ආපු කාල 2006 2019 ටෙලි නාට්‍ය කලාවේ තියෙන ඔයා දකින්න විදිහට මෙහෙමද? මෙහෙමද කියන්නේ. ඔයා හිතන්නේ මේක දියුණුවක් වෙලාද නැත්නම් ආපස්සට යමද? නේ මම මං කියන්නේ අනිත් අය වගේ දැන් මේක වැටිලා එහෙම කියන්න බෑ. ඉතින් මං එන කාලේ තිබුණු මුදලට වඩා ලොකු මුදලක් නෑ ලොකු මුදලක් නෙමෙයි. මුදල් මත 25ක් ඇද්දි හොඳ ගානනේ. කොටස් 35ක වගේ එපිසෝඩ් 30ක 35ක නාට්‍යනේ. දැන් මේ ගානාට්‍ය තියෙනවා. ඉතින් මේ අපිත් උහම තමයි ආවේ මුලින්ම. ඉතින් එනවා ඊට පස්සේ ඇක්ටිං මොන හරි එකක් පුරුදුනහම මම ඒකට හුරු වෙලා යනවා. ඒක ඒක කාලෙට මං කැමති. ඉතින් දැන් අපි කැමතිනේ ලස්සන දේවල් දකින්න. හරි ඒ කාලෙට ඉතින් අලුත් දේවල් නිර්මාණය වෙනවා. ඉතින් ඒ වගේත් ඉන්නවා රඟපෑම් පැත්තෙන්. ඉතින් මම ඉතින් පොදුවේ මම එහෙම අර බෙදාගෙන ඇඩ් කරනවා කියලා එක්කුත් නෑ. මම කමර්ෂල් ඒ පැත්තේ ෆිල්ම් ගන්න කැමති, ආර්ට් ෆිල්ම් හැම දෙයක්ම කැමති. ඉතින් එක එක ප්‍රේක්ෂක වෙනස් නිති. එක එක්කෙනා දැන් මෙයාගේ සින්දු වලට ගොඩක් ඒ ට්‍රෙන්ඩ් එක කඩන්න නැති. ඉතින් එයාගේ ආර්ථික ප්‍රශ්නෙන් කවුරුත් කැමති නෑනේ ෆේල් වෙන්න. ඔව්. උදයන්ති දැන් සාමාන්‍යයෙන් සැබෑ ජීවිතය ගත්තම උදයන්ති කියන්නේ අහිංසක චරිතයක්ද? තකින් තියන නපුරු චරිතයද නැත්නම් මං හදිම කම්මැලි චරිතයද කොහමද හඳුන්නා මම අහිංසකයි මට ටග් ගාලා කේන්ති යනවා දුක හිතෙනවා ඒ වෙලාවම ඉවරයි කවදාවත් කවුරුත් එක තරහනේ ටග් ගාලා කේන්ති යන්නේ මගෙන් හිත හොඳයිද ඉක්මන තරහ යනවනේ පොඩි දිච් ඒ වගේ ටිකක් තියෙන හැබැයි අත්‍තර බැලුවොත් අහිංසකයි අහිංසකයි මෝඩයි ওই දෙකම තමයි නිලන් මේ ඔයා කොහොමද දකින්නේ ඔයාව දකින්නවා කේන්ති යන එක්කනේද අහිංසකෙක් කනේද කොහොමද සුදානම් වෙන විරාමයක් ලබා ගන්න hina වෙලා ඉන්න මේ ලංකාවේ ජනප්‍රියම සත්‍යන්ත වැසටහන බෙලි මල්ලිත් පේශල දිනුවාට බෙලි මල් විත් පේශල ඇන්ඩ් දිනුවාන් කියන්න ලස්සන විරාමයක් ගත්තා විරාමයෙන් පස්සේ ඇවිත් ආවා මේ අර හැමදාම මම අහන ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය මියුසිකල් ෂෝස් වල සින් කරන්න ගියාම මේ පොලිමක් තියනවලු ඒකේ නම් පිළලක් තියනවලු ඒකට ෆයිට්ස් යනවලු ඇත්තට කතාව කියන්නේ සහදි ගැත් ඉතින් ඒක මේ හැම එකක් තියනක සාමාන්‍යයෙන් මේ හැම ගණාම ඒක ඉතින් හැම කාලෙම නෑ මේ කාලේ නම් අඩුයි මේ අප්‍රේල් මාසයේ වගේ තමයි සීසන් එකේ එහෙම වෙන්නේ ඉතින් හැමෝම නම් ලිස්ට් එකක් තියනවලු ලිස්ට් සමහර ලිස්ට් එකක් වෙනම තියෙනවා සමහර ලිස්ට් දෙකක් තුනක් තියෙනවා සමහර ඒවා එහෙම මේ ඒ ප්‍රශ්න ඇත්තටම ඇති වෙනවා ඉතින් ඒක අපි දකිනවා මේ සංගීත කණ්ඩායමක ඉදදී උඩ ඉඳන් ඉදදී පල්ලෙහා කොහොමද වලි කිලිවල එහෙමද උතරම ඉදින් දැකලා තියෙනවා ඒක ලංකාවේ හැම කෙනෙක්ම වගේ ඒකට නම් ඉදින් නෑ කියන්න බෑ හැමෝම රණ්ඩු වෙන හැමෝම සල්ලි අම්බ කරන්න ඉදින් දුවන්න හදනවා ඒක තමයි දැන් අදවත් බෑන්ඩ් එකේ ඉන්න කෙනෙක් ආයකෙක් දෙකම මම මේ ප්‍රශ්නේ අහන්නම් බෑන්ඩ් එක පැය දෙකක් ප්ලේ කරන එක සම්බන්ධව ඔයාගේ අදහස මොකක්ද ඒක දෙපැත්තක් තියෙනවා එකක් කැවිලා බෑ දෙපැත්තක් ඔයා බෑන්ඩ් එකේ ඉන්න එකයි ගායකයෙක් ඉන්න එක නෑ නෑ ඒක ඒ කියන්නේ අතුරේ සංගීත කණ්ඩායමකට මේ සෙෂන් එක නිසා තමයි යාලට මේ ප්‍රසංග එන්නේ අනාගතේ කියන්නේ මේ ඒක CD එක ගිහිල්ලා කොහොම හරි ඒ නිසා තමයි ඒ නිසා ඒගොල්ලෝ පෑ දෙකක් ප්ලේ කරන්න ඕනේ කියන තැන ඉන්න අනිවාර්යෙන්ම අනිත් පැත්තෙන් කලාකරුවන්ට සමහරලාට ප්‍රසංග හොඳ මාතිස්ස රෑ එකට තමයි සින්දු කියන්නේ එතකොට එහෙම එකක් තියෙනවා ඒ කියන්නේ වෙන ප්‍රසංග වලට යන්න වෙලාවක් තියෙනවා ෂෝ එක අටට පටන් ගත්තම 10 වෙනකම් බෑන්ඩ් එකට ගහන්න දුන්නා 10 ඉඳන් ආටිස්ස ටික ටික ආටිස්ස දැන් මේකට පටන් ගන්න නැති කමන ෂෝ එක යන වාද සින්දු කියන්න ආසාවක් නැද්ද පුළුවන් ලස්සනද කියන්නේ හා නෑ දැන් අපි කියමු ඔයා ඔයා ඔයාට අහම්බෙන් බබෙක් හම්බ වෙනවා මාසෙක නිරුවා කොහොමද නලවන්නේ ඔයාට කවියක් කියලා නලවන්න පුළුවන් ඔව් කියලා පොඩි කවියක් කියලා නලවන්න පුළුවන් ඔයා ඔය චූටි ළමෙක් මේ මොද ඔයා අතේ මයික් එක දෙන්න ඔයාගේ දැන් අතේ මේ අතේ බබා නැත්නම් මං අල්ලන්නම් ඔයා අත ඔයා අල්ලන්නේ මොකද ඔයා පැත්තකට ලයින් දේශන නෑ මම මේ නෑ ඔයා පැත්තට ලයින් නෑ ආ බබා බබා හිටු දින් ඔයා යන්නේ නී එක්ක යදන්න ඔක දන්නේ මයික් අල්ලලා නිලිය උරංග මම නෑනේ බා මුල් කාලේ එහෙම තමයි වේදිකාව දෙයි 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 පපා බයි 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 නුඹේ අම්මා කි
ගඟට උඩින් කොක්කු ගියා ගඟ දෙගුඩින් ගලා ගියා ලස්සනනේ Tamanta ඒ නැගිටිනවා එහම දැක්කම මූට නිින්දක වැඩි සාර්ථකයි තමයින්ට නිින්ද යන ගහන්න දෙද අපිටත් නිින්ද යන වල්ලලිත් දීදාගන්න ඒක අලිත් දීදාගන්නවා නේද අම්මට අතියම්මේ විදියක් වලින් ලැලි මතේ හොඳට වැටි මදි දුක දුක දෙල්ලු දිලේ තවරා ආච්චි මොකද විසංකර ජාතිය කියවනොත් විසංකර ජාතිය නෙමෙයි මට කැලක් තියෙන ආ එහෙම අපර ලාගුණ කිව්වෙත් නේ ගොඩක් කැත් වෙන්න එපා ආච්චි නාන්නේ කියලා මම විහිළුවට කිව්ව ළඟට එන්න ලං වුණා එබැයි ළඟේ පඩි පුතේ මම උඹත් එක තරහ නේ තත්තරන් නේ ඒකට ඉංග්‍රීසි තුන්දේ වැටේ හෙට මිදිනේ. ඒ හෙට හනනුයි. ඒක උඩ මේ හැකින් කලර් එක මොකද්ද මේ? මේ හැමේ වාද තියෙනවල ගෝල් කලර් එක. ඒකත් දුවන තියෙනවනි. මේ මං කල්පනා කරේ මගේ රත්තරන් දේ. ඒ ඒ අයියෝ. මේ කුකුල් වැඩ කරන්න එපා ආච්චි අම්මා. කුකුල් වැඩ මොකද්ද මේ? මාර මුදු මර දාවනේ. මගේ පුතේ ඉන්නවා. රටක් වටින සෝ කටක් තියෙන පුතේ. ඔව් කොළුව. ඔව් කට පොඩ්ඩක් හිතින් හොඳ නැති වුණාද රත්තරන් හදවතක් දිනවා ඒ මොදේ මොකද කියන්නේ මේ ෆේස් එක මුතාගෙන ෆේස් එක මොකද ආ තොයි 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 නැගෙන හැටි මුටි හරි හිත හොඳ කොළුවා මොකද කියන්නේ උදේන්ති මොකෝ මන්ට එයා හොඳ වැඩි වගේ පොලිස් ෆේස් එක වැඩි නේ හැබැයි එනවා මේ විදක් කාලා හරි ඔය ඔයගේ මේ දාඩි ටික පිරන කොල්ලගේ දාඩි ටික පිරන තව එයා බලන්න දැන්ති දැන්ති අතරම මේ ෆේෂල් මේ ප්‍රොපෝස් කරනවට කැමති නෑ නේද හොඳ හොඳ වැඩි ෆේෂල් නේ හොඳ පුදුයන්ති මොකද හොඳ කියන්නේ කොහොමද කිති එයා ගොඩක් හැමදේම රං වැඩි හොඳ වැඩි කියන්නේ අහිංසකත් වැඩිද දැන් ඔයාලු උදේන්ති මෙයා දිහා බලන්න බට බෑ වගේ නේ උදේන්ති මේ ෆේෂල් වල ලැජ්ජ වෙනවා වගේ බලන්න මම නම් මට ලැජ්ජ නැහැ මට ඕන බෝලයකට ගහනවනේ මට නෑ මම යෝකර් නම් යෝකර් මම මේ හරි ආසයි අත බර කරලා වංචාව නැතුව රැලි හිතින්න කියන පොල් ගහනවා ඔව් දුවට ඒ හැකියාවක් තියෙනවා හරි ඉතින් මේ පවුල් වලින් කැමති නැහැ ඉතින් අපිට මොකෝ ඔන්න ඔය බුද්ධි කළා නමුද මේ හරි දෙන්න පොඩ නැගිටින්න බලන්න මේ සෙට් වෙනවා කියලා බලන්න වාසනාවේවා ලොකු අවුලකුත් නැහැ වගේ දෙන්න කියතෝ නේද කැමැත්තක් තියනොත් වගේ ඔව් අනේ මන්ද ඕ මේ විවාහ කියන ඒවා ඕවා මචං හා අතර උදෑන්ති ඔයා මොන වගේ කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කැමැති මොන වගේ කෙනෙක්ද මම බඳින්නේ නැහැ කියලා තීරණය කරනවා නෑ නෑ බඳින්නේ නැහැ කියලා තීරණය කරනවා සඩන් නිකාරි බඳිනවා නම් වෙනව නම් දැන් වෙලා නේ බැඳලා නේ දැන් නෑ මේ හරි පොඩක් කියන ඕ කතා වෙලා නෑ අපි නාට්‍ය කරමු මොන නාට්‍යද අපි කරන සම්ප්‍රදායික නාට්‍ය නළුවෙක් ඉන්නවා නිලියෙක් ඉන්නවා උදයන්තිට අපි දෙමු වයසක චරිතයක් සුපිරියට කරයි අම්මා වයසක චරිතයක් කොල්ලට කොල්ලා ඇවිල්ලා ඇටෙන් පොත්තෙන් ඉඳිසලා ඕ කා ඉස්කෝලේ තෙලවල කෑම කෙල්ලත් එක්ක සම්බන්ධකම් තියාන එහෙම ඕ මේව කළා දැන් මුකුත් නැතුව කෙල්ලෙක් අරගෙන ගෙදරට ඇවිල්ලා ඒ කෙල්ලා මේ මේ දුප්පත් වයසක අම්මට පාට් එක දානවා ඒ කෙල්ල ඒ කෙල්ල ඉතින් බං කීද කෙල්ල කවුද ඈ එතන කෙල්ලෙක් අපි ගමු මේ ඔය ඉන්න ඔය කවුරුරි ගමු हस्बैंड मे ओया
ඔයා ඇවිල්ලා මේ ගඟපල්ලා වනාත මුල්ලේ හරි මෙයා වත්තල හරි ඔය දෙන්නේ කතා එක්ස්ප්ලේන් කරන්න බෑ පොඩ්ඩක් කතා දැන් මෙමය මෙයා වත්තල හරි ඇවිල්ලා ගඟපල්ලා වනාත මුල්ලේ කෙල්ලෙක් හරි දැන් ඇවිල්ලා මේ ගමේ මේ අමාරුවෙන් අමාරුවෙන් අම්මා ඔයාව ගොන්නලා ආ මෙයා අනුරාධපුරේ හරි මුඩත් ඇර එහෙ වුණාට අර කොණ්ඩේම මෙව කරේ ඒ කාලේ නම් මගුල් විසේ ඒකත් එක කොහොම හරි කර ගැව්වා හරි මම කවුද මට අල්ලපු ගෙදර 100ක් හරි ඒකට අල්ලපු ගෙදර 100ක් ඔයා නැගිටවන්න මම නැගිටවා ආ නෑ රයිට් නැගිටිමු වැඩේ පටන් ගන්න මේ කියන ඔයා මමනේ ඩිරෙක්ට් ඔයා මම ඇවිල්ලා අල්ලපු අම්මට කියන්නේ ඔය ටික අතු ගාලා මම හරි වැඩ කරන්න කියලා 100 බුලට් කොටර විට ඒ දෙන්න එලියට ගිහිල්ලා තාම බඳලා ආවිල නැහැ තාමනේ ආ එනවා මට වාඩිලා ඉන්න බෑ පුටු වෙන්න මොකට කිව්වේ නේ දැන් තමයි ජෝගී මේ මෙයා නංගිට මයික් එකක් දෙන්න ටස් කරලා නැහැ නේ ආච්චි මොකද්ද කරන්නේ ඔයා අර පොල් ටික ගන්නකෝ ඒක ගාලා නැහැ මේ පැත්ත හැවෙන්න පැජෝ කැමරා තියෙන මේ හා ආච්චි මොකද්ද ආච්චි මේ ගේ අතු ගාලාද නැහැ පොල් ගන්නකෝ පොල් ගාලාද නැහැ ඔයා මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ ආච්චි මම මල දියා මම බලන්න මම කියන්නේ මෙල්ලනේ ගොඩක් කල ආච්චි අල්ලපෙන්න දන්නවද කිව්වා එනවද මේම කරන්නේ මම තීරණය කරන්න මම යන්න දින්දද කියලා නෑ ආච්චි මේ වැඩේ විතරක් කරන්නකෝ මේ වැඩේ විතරක් කරලා ඊට පස්සේ මම බැලන්ස් එකක් ගන්න අපි ඉතින් බලන්න ආච්චි මේ වැඩේ විතරක් කොට දාලා දෙන්න ආව බාර ගන්නවද අපෝ බාර ගන්න පුතා කරනද නැම් බාර ගන්න ड्रामे का वेनस सुनवाने आ गया तू हरि अरंग मंग अरंग गया पेलीमाल विद स्पेशल एंड देन वन इन्नो शाहरुख खान इन्नो शाहरुख खान हरि आपके बॉलीवुड के चांस है තියෙන මොකද එමු උනත් යනවද මෙයා බොලිවුඩ් වල නමයක් කියලා මෙයා කියේ නේද නෑ අවොත් කරනවා එක්ස්පීරියන්ස් එකනේ නැද්ද මේ මේ වාගේ ඇත්තටම උදයන්ති වාගේ ටාගට් එක මොකද්ද? ඒ කියන්නේ දැන් ඔයා රඟපාගෙන යනවා. ඔයාගේ ඉස්සරහා මොනවා හරි තියෙනවද ටාගට් එක බලාපොරොත්තුවක් මොනවාද මම කරන්න ඕනේ? මම ජීවිතේ මම එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මොකද කාලෙන් කාලට එක එක දේවල් මගේ ජීවිතේ වෙන්නේ. සමහරවිට දැන් යද්දි දැන් එහෙට වෙනකොට රඟපෑවනා තිත් දන්නේ නැහැ. ඉතින් ඔය යනවා. ලොකු බලාපොරොත්තු නැහැ. පාවි පාවි යනවා. ඔව් ඇත්තටම පාවි යනවා එකක් තමයි. අපි උදයන්තිගෙන් උදේ අපිගේ උපරිම ප්‍රයෝජන ගමුද? හරිමදී ගත්තේ නෑ මගේ. ඒකනේ. නෑ නෑ මං කියනවා. ෂාරුක් ඛාන් මෙයා. මේ ආයිශ්වර්ය. ඔව්. හරි ඊට පස්සේ මේ දෙන්න පොඩි හින්දි හොයාද හින්දි දන්නවනේ. පොඩි පොඩක් කියන්න පුළුවන් නේ. පුළුවන්. ආගෙන කියන්න. ඔව්. බරත් තුනක් මට. ඌට බලන් හින්දි සින්දුවල ගැලියෙමු. ඔව්. හින්දි සින්දුවල පොඩි පොඩි වචන. ඒක උන්දන්නේ මෙයා විතර එක කවුරුද කියන්නේ. කියලා ඊට පස්සේ අපි ට්‍රැක් එක ප්ලේ කරනවාද අපි ට්‍රැක් එක ප්ලේ කරනවා නෑ අර පැත්තෙන් දා අර පැත්තෙන් අපේ හෙඩ් ඔෆිස් එකකින් දෙනවා මේ ඔව් මේ දෙන්නගේ රොමෑන්ස් සීන් එක
ඊට වඩා එක බලාපොරොත්තු තලගෝයා පෙරලෙනවා වගේ නේ මම හොඳයි හොඳයි වැඩි හොඳයි සාතු ඒ වගේ තව තව තවමත් මේ මේ වගේ අවස්ථා දුන්නම කොහොමද කරන්නේ මේ වගේ තව එකක් තව හොඳ පර්ෆෝමන්ස් දෙන්න මගේ වෙලාවට මම මේකව දැම්මනේ දැම්මන අම්මා කොහොමද දැම්මන කියලා ශාරුක් කාණ්ඩ දුවන්න වෙන්නේ දෙන්න මේ තලගෝයා පෙරලෙනවා වගේ ඒයි අනේ Please. जनप्रिय बेलीमाल विद स्पेशल तिनुवान बेलीमाल विद स्पेशल एंड तिनुवान වැසදානෙ අවසානයට පැමිණියා දායන දුකයි නමුත් මේක තමයි ලෝක ස්වභාවය පටන් ගන්න හැම දෙයක් විතර හැම දෙම සියල්ල අතර මොකද සියල්ල හැරදා යා යුතුයේ සබ්බම් පහය ගමනී සබ්බම් පහය ගමනී ඉතින් මේකයි මේ ප්‍රෝග්‍රෑම් එකේ වෙනස ලෝකෙ කොයි ප්‍රෝග්‍රෑම් එකකදීත් නංගි මල්ලි මේ වගේ ඖෂධයක් දෙන්නේ නැහැ නේ දෙන්නේ ආටිෆිෂල් දෙයක් හරිද නංගි මල්ලි අහන්න කතාන්දරේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවම මේක තමයි විශේෂත්වය ඖෂධයක් දෙන්නේ බෙලි මල්ලි කොයි කාලෙකින් පස්සේද ට්‍රිප් එකක් ගියපු කාලෙක තමයි මුගේ කාලෙකින් දෙන්නේ නැහැ බ්‍රද මේ ෂෝල්ඩර් දි සෙට් කරන ඔය දුර දුර පැති වල අනාගත බලාපොරොත්තු වුණාද मल्लिक सिंधु कथा कर ඔව් මතක් කරනවා කියලා ආරංචි මම බලනවා සමහර ඒවා මේ මනෝජයයි අත්තේ මනෝජයයි මෙයාගේ චැම්පියන්ස් ස්ට්‍රයිකින් වුණේ ඉතින් මම හරි සතුටු වුණා මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ මේ මම මේකට සහභාගී වුණේ අපි මේ පැත්තිනුත් අපි බොහොම සතුටු වෙනවා ඔයා වගේ ජේෂ්ඨ ප්‍රවීණ ලස්සන දක්ෂ නිලියෙක් අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න ආවට නේද නංගි මල්ලි හා පොජය දෙන්න ඒකල ලමා සමාජය නේද නංගි මල්ලි ඒකල ලමා සමාජය අහන්නකෝ කොහමද මොකද හිතන්නේ bro? අත්‍තරම මේ නෑ එතෙක් මෙතෙක් මං සහභාගී වෙච්ච මේ වැඩසටහන වලින් පට්ටම එකක්. මේක සුපිරි ඉතින් ගොඩක් ආසාවෙන් ආවා. ඉතින් නංගියේ මල්ලි. ඉතින් නංගියේ මල්ලි. ඉතින් ආරාධනා කරපු සැනින් මේ කැමති වුණා යන්න මේ ඇත්තන ගොඩක් සතුටුයි ගොඩක් විනෝද. එල සුපිරි කොල්ල දෙන්නෙක් වැඩේ කරන නිසා ඉතින් ආසාවෙන් ආවා. ඉතින් නංගියේ මල්ලි අදට අපි අපේ වැඩසටහන අවසන් කළා. ලිපියකින් ඔබගේ කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කළේවන්. ඉතින් අපි මේ සතියේ ප්‍රෝග්‍රෑම් එකකින් සමු ගන්නවා ලබන සතියේ තවත් සුපිරි ප්‍රෝග්‍රෑම් එකකින් හම් වෙන බලාපොරොත්තු ඇතුව අදට නංගියේ මල්ලි අපි ගීතයක් ගායනා කරනවා නේ? ඔව්. ඔව් ගීතයෙන් අපි අවසන් කරනවා ලබන සතියේ මේ වගේ සුපිරිම ප්‍රෝග්‍රෑම් එක හම් වෙන බලාපොරොත්තුව පොඩින් පොඩින් නිකන් යන්න බෑ මේ දෙන්න. දෙයි හාමුදුරනේ වෙන දේ තවනි. රීමාකුතුමි අයිතිලින් අවුදු ගානට කොත්තුලින් අවුලක් නැහැ පිළිම වෙතින් දීලා තියෙන කොත්තුමි කාලා බිලා සතුටින් ඉන්න තියෙන්නේ දැන් තමු කියන්න මොකද හොන්නන්නේ නැහැ ඒක මම ගත්තා
නදී ගංගා තරණයේ සරිසරා සඳ මාරුතේ ඉන්ද්‍ර කීලයක්සේ නොසලී මායන මාවතේ සිංහලෝකයේ සිංහලෝකයේ